එයා හොඳයිනේ. එයාට බනින්න දෙයක් නැහැ. එයාව හොයන්න දෙයක් නැහැ. එයා කොහොමත් හොඳයි. මතක තියාගන්න පුරුතජන නම් හැමතිස්සෙම හොඳයි නරකයි. වෙලාව අනුව තමයි නැගිටින්නේ. නේද? බෝධිසත්වයෝත් ඉන්නවා ඇතුලේ දේවදත්තත් ඉන්නවා. පරිසරය ආවොත් දේවදත්තත් නැගිටී පරිසරේ හම්බුනොත් බෝධිසත්වයාත් නැගිටිනේ. එනිසා අපි හැමතිස්සෙම කරන්න ඕනේ මොකද්ද? පතිරූප දේශ වාසෝච හරි පරිසරේ ප්‍රදානය කරන්න ඕන. යහපත් පරිසරෙ දෙන්න ඕන. නිවැරදි පරිසරෙ දෙන්න ඕන. කෙනෙකුගේ හොඳ ගුණ ටික අවදි වෙන පරිසරේ පුළුවන් තරම් වීරයෙන් අපි අනිකාට දෙන්න ඕන. කොච්චර හොඳයි කියලා හරි මුකුත් නොදින්න එපා. මුකුත් නොකිය ඉන්න එපා. මග පෙන්වන්න නැතු ඉන්න එපා. දෙවනි ලෙඩා ගැන හිතන විදියටම ඔබේ දරුවෝ ගැන හිතන්න, සැමියා ගැන හිතන්න, බිරිඳ ගැන හිතන්න, අම්මා තාත්තා ගැන හිතන්න නේ. දෙවනි ලෙඩා එයා කොහොමත් හොඳ වෙනවා තමයි. ඒත් එයා එහෙමයි කියලා නොසලකා ඉන්න හොඳ නැහැ. ඒ වගේ තමයි හොඳයි කියලා හිතන් ඉන්න කෙනාටවත් දේවල් කියලා දෙන්න නැතුව ඉන්න එපා නේ. ඒ යකඩ හට්ටියක් ගමුකෝ අපි. අලුත් තමයි නේ. අලුත් තුනක් මං කියන්නේ හොද හොදම පාවිච්චි කරන්න. අලුත්ම යකඩ හට්ටිය වුණත් ඔබ අගුවේ තියලා තියුවොත් මොකද වෙන්නේ? නේද? අදුවිලි වදී, පිනි වදී, ඊළඟට එළියනොත් මල කඩේයි, ඇතුළෙනොත් මල කඩේයි. ඇයි? ඒක හේතුවේ නෑ. ඒක වේලුවේ නෑ. නේද? ඒකට කරන්න ඕන ට්‍රීට්මන්ට් එක කරේ නෑ නේ. එහෙනම් අලුත්ම හට්ටිය දිරලා කියලා පස්සේ කිව්වට වැඩක් නෑ. අලුත්ම හට්ටිය දිරන්නේ නැති වෙන්නේ ඒක පාවිච්චි කරන තරමට, ඒක සුද්ධ කරන තරමට, ඒක පිරිසිදුව තියෙන තරමට. ඒ වගේ තමයි දරුවොත්. ඒ නිසා තමයි ලෙඩ්ඩුත් නේ. හැම කෙනෙක් දිහාම එමයි බලන්න ඕන. ඔබේ ගෙදරින් අයත් එළියට තුන්වෙනි එකේනා, තුන්වෙනි එකේනා අනිවාර්යෙන්ම හොඳ ගුරුවරයෙක් හම්බුනොත් විතරක් හැදෙන අය ඉන්නා ලෝකේ. එයින්ද ඔබ හැමතිස්සෙම අනිකාට හොඳ මාර්ගෝපදේශකෙක් වෙන්න. විශේෂයෙන් මම යෝජනා කරනවා දරුවන්ට තාත්තලගේ මාර්ගෝපදේශකත්වය කියන එක අත්‍යවශ්‍යයි. තාත්තලගේ දකුණු පළාතේ මා දකින්න, අපේ පළාතේ මම දකින්න ප්‍රධාන ප්‍රශ්නේ තමයි දරුවන්ට මාර්ගෝපදේශකත්වය දෙන්නේ අම්මා. තාත්තගේ මාර්ගෝපදේශකත්වය මදි නෑ නෙමෙයි, මදි. තාත්තලා තව ටිකක් ඉන්වෝල්ව් වෙන්න ඕන. ඊයේ මගේ එක පොඩි නමකගේ අම්මයි තාත්තයි දෙන්නම ආවා. එයා ගැන මට තියෙන විවේචනයක්. තාම දක්ෂයි ඉගෙන ගන්න. හැබැයි ගුණවත්කම ගැන මට විවේචනයක් තියෙනවා. මං එයාගේ අම්මට තාත්තට ඇක්වා, මෙයාගේ මේ ප්‍රශ්න මට පේනවා. කරුණා කරලා අම්මා කතා කරන්න එපා පොඩි හඳුරුත් එක්ක, තාත්තා කතා කරන්න. යා මට තේරෙන කොච්චර ආන්දෙක් වගේ ලිස්සුවද කියලා එකේ. ආන්දෙක් වගේ ලිස්සල ගියා. අනේ හඳුනේ මං ඕවට ඉතින් මැදිහත් වෙන්නේ නැහැ. නිකන් හරි සිගුරු අරලා આવොත් මං ඕක පන්නනවා. එහෙම කියනවා. හරි ලේසි නේ. එම මගාරිනේක මං කිව්වා ඔයා පෙරිමේ. ඔයා ඔයාගේ ළමයානේ මහාන කරන්න. ඒ ළමයාගේ මූණ දිහා බලන් කතා කරන්න ඔයා කොන්ද හදාගන්න. ඔයා ඔය කරන්නේ ඔයා හොඳ මිනිහා කියලා පෙන්වන එක නෙමෙයි. ඔයා ඔය කරන්නේ කොන්ද නැතුව ඔයා මගාරිනේක. වාට කොන්ද නැහැ ඔයාගේ මේ පුතා ගාව මූණ කෙලින් තියන් කතා කරන්න. වයිසලේ කොන්ද හදාගන්න. යාගේ තාත්තට මං කිව්වා. මොකද හේතුව තාත්තලට කොඳුනාරටිය නැති වුණොත් අවුරුදු 15 පුතාගේ මූණ බලාගෙන ඇඩ්වයිස් එකක් දෙන්න කොහොමද අපේ ළමයි බේරගන්නේ? අපි මුස්ලිම් මිනිස්සුන්ට ඉරිසියා කළ වැඩක් තියෙද? දෙමළ මිනිස්සුන්ට ඉරිසියා කළ වැඩක් තියෙද? ඒ ගෙවල් ගෙනියන්නේ කවුද? ගැහැණුද? පිරිමිද? සම්පූර්ණ පවුල අරන් යන්නේ පිරිමියා. ඔබ ගිහිල්ලා මේ මුස්ලිම් විදියේ කොහෙලා බලන්න. පිරිමියා තමයි සම්පූර්ණ ගෙදර ප්‍රධාන භූමිකාව. අපිට තාත්තා ඉතාම ඉක්මනින් මගහැරෙනවානේ. පොඩිම වයසේදී තාත්තා අපිට ආගන්තුක ජීවිතයක් නේ. තාත්තත් එක්ක අපේ සාකච්ඡාව නැති වෙනවා. තාත්තා අපිට දේවල් කියලා දෙන එක නවත්තනවා.
එක කරන්න එපා. දරුවන්ට අවශ්‍යයි තාත්තගේ මග පෙන්වීම. දැන් ලංකාව තියෙන එතන තාත්තාගේ මග පෙන්වීම අවශ්‍ය වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු 15ක් වෙනකන් ළමයින්ට තාත්තල කරන්න ඕන දේ තමයි ආරක්ෂාවයි පෝෂණය දෙන එක. ඒ වෙනුවෙන් ටිකක් තද තින්න වෙනවා. හැබැයි 15 පෙන්නට පස්සේ මම යෝජනා කරනවා දරුවන්ට ආරක්ෂාව පෝෂණය ගැන දක්වපු උනන්දුව දක්වන්න පටන් ගන්න ඕන කුමක් ගැනද? මාර්ගෝපදේශණය ගැන. මග පෙන්වීම ගැන තාත්තා අර පෝෂණයට දඟලපු කොටස රකින්න දඟලපු කොටස මග පෙන්වීමට යොමු කරන්න ඕන. එයාගේ ගයිඩ්ලයින් එක දෙන්න ඕනි තාත්තා. මේක කරන්න පුළුවන් මේක බෑ. මෙතන මේ විදිහට හැසිරෙන්න මෙහෙම එපා. තාත්තා කියන්න ඕන. තාත්තා ඕනි. අම්මා එක කොච්චර කිව්වත් වැඩක් නැහැ. දැන් අහලා අහලා ළමයින්ට වාක්‍යයක් කියනකොට අම්මලා කියන ඒවා කටපාඩම් නේ. පොඩි උන්ට ඒක තවදුරටත් වැදගත් නැහැ. සත තාත්තා අවවාද දෙන්න. තාත්තා මඟ පෙන්වන්න. ඊළඟට ඉතින් තාත්තා ඒ ඉස්සරහින් ඉඳගෙන දරුවට මඟ පෙන්වීම වගේම විස්ස පනිනකොට නම් එහෙම කෙවිතරම් මඟ පෙන්වන්න එපා නේ. වහාම යාළුවා කරගන්න. මිත්‍රෙක් විදිහට මඟ පෙන්වන්න නේ. අවුරුදු 20 පැනපු කිසිම ළමයෙකුට බනින්න යන්න එපා. ගාන්න යන්න එපා. එතන ඉන්න එපා. යාළුවෙක් වගේ තාත්තා ඉන්න දරුවා එක. මට වැඩිහිටි ශිෂ්‍ය 3 දෙනෙක් ඉන්න අවුරුදු 20 පැනපු. ඒගොල්ලොත් එක්ක මම ටේබල් එකේ වාඩිලා කතා කරා. පන්සලේ ප්‍රශ්න ඔක්කොම කතා කරගෙන සමානව වාඩි කරගෙන. ඒයි ඒගොල්ලන්ට මම ඒත්තු ගන්නවා. ඕගොල්ලෝ සහ මම අතර දැන් තියෙන්නේ මිත්‍රත්වයක්. දැන් අපි කවුරුත් වැඩිහිටියෝ. සමේ වැඩිහිටියෙක් වුණාට පස්සේ ආ වැඩිහිටියෙක් කියන එක එයාට ඒත්තු ගන්නන්න අපි කටයුතු කරන්න ඕන. එතකොට එයා අපිත් එක්ක ඩීල් කරන්න වැඩිහිටියෙක් විදියට. අපි හැමතිස්සෙම හිතුවොත් අවුරුදු 40 ඉන්න ළමයා ගැනත් නොදන්න එක නේ. මෙයාට තාම තේරෙන්නේ නැහැ. එතකොට ළමයින්ගේ ජීවිතේට අපි පයින්වන්නේ අනවශ්‍ය විදියට. හැම එකටම අපි ඇඟිලි ගහනවානේ. ඒකට කවුරුත් කැමති නැහැනේ. ඒකට කවුරුත් කැමති නැහැ. එතෙන්දී ඔබට එරෙහි වෙනවද? කොටින්ම කියනවා නම් ඔබට අවුරුදු 60 වෙනකොට තවදුරටත් අම්මා භූමිකාවෙන් නැතුව අම්මා රිටයර්මන්ට් එක අරගෙන නේද? විශ්‍රාම අරගෙන අම්මා අච්චි වෙන්න ඕනේ. අන්න එතකොට ආදරේ නේද? තාත්තා රිටයර් වෙනවා. සීයා වෙනවා. සීයා වුණොත් ආයේ පුතත් ආදරේ වෙනවා මුණුපුරත් ආදරේ වෙනවා. කොහොමද ළමයාට අවුරුදු 40 දී තාත්තා පාඩ ගන්න ගත්තොත් පුතාට? තාත්තට 60යි පුතාට 40යි හැමතිස්සෙම තාත්තා පාඩ එක දෙන්නොත් කැමති නැහනේ. එපා වෙනවා. එහෙම කට්ටිය තමයි බාරට වැටේ. එයාට තමයි අන්තිම කාලෙදි කවුරුවත් නැති වෙන්නේ. එන හරියට ඉතින් ලස්සනට ඉතින් බුදුන් කියපු විදිහට හිතන්නනේ මග පෙන්වන්න එච්චරයි. හැබැයි මග පෙන්වීමේදී ස්වභාවය දෙකක් වෙන්න ඕන. එයාගේ පළවෙනි අවුරුදු 20 දී මග පෙන්වන විදිහට නෙමෙයි ඊළඟ කාලෙදි. රහාම අපේ චර්යාව වෙනස් වෙනවා. එතකොට ඊළඟ પરම්පරාවත් බලන් ඉන්නවා අපේ තාත්තා අයියා අවුරුදු 20 පැනනට පස්සේ මට වගේ නෙමෙයි. එනම් මාත් විසබන්නම් මාත් එක්ක වෙනසේ තාත්තගේ හැසිරීම. එතකොට තමයි ළමයි යහපත් කරන්න පුළුවන්. ඒක අවශ්‍යයි. මොකද හැම දරුවෙකුටම ගුරුවරයෙක් අවශ්‍යයි. හැම දරුවෙකුටම ගුරුවරයෙක් අවශ්‍යයි. ගුරුවරයාගේ භූමිකාව, මඟ පෙන්වන්නාගේ භූමිකාව සහ තාම යහපත් මඟ පෙන්වීම. තාම යහපත් ඒවා. නිවැරදිම දේ කියලා දීම. කොච්චර කටුකුණා. කොච්චර තිත්ත උනා. කොච්චර තිත්ත වුණත් නිවැරදිම දේ කියලා දෙන්න. ඒක අහන් ඉන්න එක හරි අමාරුයි. ඒ වගේව කියනකොට ඇතුළට වදිනකොට රිදෙන රිදිල්ල දරන එකත් අමාරුයි. මොකද මාන්නයටනේ වදින්නේ නේ. ඒත් නිවැරදිම එක කියලා දෙන්න. වැරදි එකක් කියන්නේ බක් අවදාකල් ළමයට වැරදි එකක් කියලා දෙන්න. ඔබට කොච්චර පාඩු වුණත් වැරදි එක කියන්නපා. හරි එකම කියලා දෙන්න. ඒ නිවැරදි දහම හම්බුනොත් හැමෝම හැදෙනවා. හැදෙන්නේ නැති අය ලෝකේ නැහැ. හැමෝටම හැදෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් ඒකට වෙලාව යයි. අපි දිගටම මේගොල්ලෝ වෙනුවෙන් කතා කරන්න ඕන. දිගටම මඟ පෙන්වන්න ඕන. අන්තිම එක තමයි හැම තිස්සෙම
අර පළවෙනි දෙන්න ගැන අන්තිම එක්කෙනා ගැන හිතන විදියටම හිතලා මොකද හොඳම පරිසරයක් දෙන්න. ගෙදර ඇහෙන දේ, පේන දේ නේ. එයාට දැනෙන දේ එයාව යහපත් පැත්තෙන් අවදි කරන්න සමත් වේවා වෙන්න. ඊර්ෂ්‍යා කරන්න ගණන් එපා. කට්ටකම් කරන්න ගණන් එපා. මිනිස්සු රවට්ටගෙන මිනිස්සු හෝරගන්න උගන්නන්න එපා කාටවත්. හැමතිස්සෙම අනිත් මිනිහට ගරු කරන්න උගන්නන්න. ඒක ඔබේ ගෙදර ප්‍රතිපත්තිය කරගන්න. ඒ පරිසරය එයා ඉගෙන ගනි දවසක නැහැ. අපේ අම්මලා හිතුවේ මෙහෙමයි. අපේ තාත්තලා වැඩ කළේ මෙහෙමයි. අපේ ගෙවල් වල මත්තුරු බීලා නැහැ. අපේ ගෙවල් වල දුම් වැටි බීලා නැහැ. එහෙනම් අපි කොහොමද අනිත් අයට ඒවයින් ට්‍රීට්මන්ට් එකක් දෙන්නේ නේ? අපි කොහොමද ඒගොල්ලන්ට බනට ආවන් ඒව දෙන්නේ? අපේ තාත්තා මෙහෙම කෙනෙක්. දැන් මේ පෞරුෂය මං හිතන්නේ මෙහෙ කිසිම ප්‍රශ්නයක් නැතුව තියනවා නේ? මං හිතන්නේ අයලට බනට එන කිසි කෙනෙකුට බොන්න දෙන්න ඕනේ කියලා. තාත්තා බිව්වේ නැහැ. ලේසින්. මොකද පරිසරයක් තියනවා නේ? ඒකයි මං ඔබට කියන්නේ ඒ පරිසරය හරි වැදගත්. මොකද ඒ වගේ පරිසරයක හැදිච්ච කෙනෙකුට නේද ලැජ්ජයි වැරද්දක් කරන්න. ඊට පිටින් ගිහිල්ලා දෙයක් කරන්න ලැජ්ජයිනේ. ඒ ලැජ්ජාව එනවා ආත්මෙම්ම. මොකද ඒ පරිසරය එයාට ඒ ලැජ්ජාව ඇති කරලා තියෙනවා. ඒ පරිසරය ඒ බය එයාට ඇති කරලා තියෙනවා. එහෙනම් මේ කරුණු තුන රෝගීන් තුන්දෙනයි මිනිස් වර්ග තුන්දෙනයි අංගුත්තර නිකායේ ගිලාන සූත්‍රය චක්කනිපාතේ 6 වෙනි කොටසේ තියෙන ගිලනා උපමාවට අරගෙන අපි කෙනෙක් හික්මවන්න ඕනි පිළිවෙත් තුනක් කියනවානේ මිනිස්සු හික්මෙන ක්‍රම තුනක් කියනවා මේක මුළු ජීවිතේටම අදාළයි දැන් පින්දීම කියන කරුණ ගත්තත් මේකටම දාන්න පුළුවන් මොකද්ද පින් දුන්නත් නැතත් අපායටම යනයි ඉන්නවානේ එහෙම ඉන්නවානේ පින් දුන්නත් නැතත් අපායටම යනයි ඉන්නවා මරණා ඊළඟට පින් දුන්නත් නැතත් සුගතියටම යන අය ඉන්නවා ලේන මහත්තයා වගේ අය පින් දුන්නත් නැතත් සුගතියට යනවා ඊළඟට පින් දුන්නොතින් විතරක් සුගතියට යන අය ඉන්නවා පරදත් වූප ජීවි ප්‍රේතාත්මෙ හිටියෝ එයාට පින් ලැබුණොත් විතරමනේ සුගතියට යන නැත්තන් නැහැ දැන් බලන්න අර තියරි එකම ගන්න පුළුවන් නේ පින්දීමටත් ගන්න පුළුවන් අරක ලස්සන න්‍යායක් අර ලෙඩු තුන්දෙනාගේ කතාව න්‍යායක් දැන් අයියලා එක එක ආයතන කරනවා නේ නේද බිස්නස් කරනවා දැන් සමහර ඉන්නවා ආයතනවල අවවාද කරත් හැදෙන්නේ නැහැ නොකරත් හැදෙන්නේ නැහැ සමහර ඉන්නවා අවවාද කරත් හැදෙනවා නොකරත් හැදෙනවා බිස්නස් එක කරගෙන යන හැටි දන්නවා ඊළඟට සමහර ඉන්නවා අවවාද කරොත් විතරයි වැඩේ හරියට කරා හැමදාම කියලා යවන්න ඕන ගහන්නේ ඩීසල් නැත්නම් ගහන් එනවා පෙට්‍රල් නේද හරියටම කියන්න ඕන යන්න කලින් අහන්න ඕන මොනවද ගහන්නේ කියලා එහෙනම් ඒ අවවාද ලැබුණොත් විතරක් හැදෙන මිනිහ කෙනෙක් එයා ගැන හිතලා අනිත් අයට යවන්නේ ඩීසල් වාහනයක් නම් ගහන්නේ ඩීසල් කියලා යවන එක හොඳයි නේද මොකද අර දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලෝ හැදෙන්නේ නැහැ තුන්වෙනි එකනට කියන්නම ඕනි හැබැයි එයා ගැන හිතලා අනිත් දෙන්නට කියනවා මම කියන්නේ මේ බුදුආන්තර කියපු මේ කාරණාව අපේ සෑම දෙයකටම අදාළයි අපේ මුළු ජීවිතේ හැම දෙයක්ම විවරණය කරගන්න පුළුවන් පන්ති කාමරයක ඉන්න ළමයා විවරණය කරන්න පුළුවන් නේ ගෙදර ඉන්න දරුවා විවරණය කරන්න පුළුවන් මහත්තයා විවරණය කරගන්න පුළුවන් නෝනා විවරණය කරගන්න පුළුවන් වටිනම දේ තමයි එක එක්කෙනා විවරණය කර ගැනීමට වඩා තමන් මේ තුන් කොටසෙන් මොන ගොඩද නේ හැදෙන්නෙම නැති ගොඩද නේද කොහොමත් හැදෙන ගොඩද නැත්නම් අවවාද ලැබුණොත් විතරක් හැදෙන ගොඩද තමන් කොතනද හොයාගන්න තමන් ඉන්න තැන හොයාගත්තොත් තමන් යන ගමන හරියටම තීරණය කරගන්න පහසුයි හරියටම පැයක් ඔබ මේ දේශනය අහන්න ප්‍රමාණවත් 7:35 වෙලා 8:35 හැමෝම හොඳ දායකත්වයක් දැක්කෝ ලොකුම දේ කතා කරන්න නැතුව පැයකට අධික වෙලාවක් අහන්නකොට ඒක මට ලොකු උදව්වක් ඒ මේ පින්කමට දක්වපු ඉතාම ලොකු අනුග්‍රහයක් පැයක් හොඳින් අහන් ඉන්නවා කියන අමාරු වැඩක් නේ මම දන්නවා ඔයත් මහත්තයා කතා කරොත් එහේ මේ උපාසකම්මලා විනාඩි 10ක් අහන් ඉන්නේ නැහැ කියලා
මාත්‍යා කතා කරද්දි මරෙන් එවන උත්තරනේ මොනවා වුණත් මං කතා කරද්දි පැයක් අහන් හිටියා ඒක ලොකු දෙයක් වටිනවා ඔබ ඔබ ශ්‍රද්ධාවෙන් අහන් හිටියානේ ඔබ මං කියන ඔන්න ඔය ක්වලිටි එක ගෙදරටත් ගෙනියන්න එහෙනම් දැන් බණහන් ඉන්නා වගේ අනිත් එක්කෙනා ගෙදර කතා කරනකොට තන්නේ දැන් ගොඩක් අය වෙලා තියනේ බණහනවා හොඳට ගෙදරදී අනිත් එක්කෙනා කතා කරනකොට අහන් ඉන්නේ නැහැ හාන්දුරලට උඩට පස්තාන කරනවා ගෙදර ඉන්නේ උන්ට තේ දෙන්නේ නැහැ අන්නේ ආගේ අවුල් තියනවානේ එහෙම වෙන්නේ පාය කියන්නේ ඒ වතර එහෙම පරස්පර තියෙන්න බෑනේ එහෙම පන්සල් වලට ගිහිල්ලා අෂ්ටපාන පූජා කරන අය ගෙදර මිනිහට කහට එකක් දෙන්නේ නැහැ කියන්නේ කර්මයන්නේ එතකොට අර මිනිස්සුන්ට හිතෙනවා මුන් පන්සලටමයි අපි මලක් බලන්නේ ඒක එනවනේ තරහක් ඒක ඉන්න හොඳට තේරුම් ගන්න අපේ ඇත්ත ජීවිතේ ධර්ම ජීවිතේ එකක් වෙන්න ඕනේ. එතකොට ලේසි ජීවත් වෙන්න. මං සෑහලුවෙන් ඉන්නේ. මං හැමතිස්සෙම උත්සාහ කරනවා ඇත්ත ජීවිතේයි බණයි අතර සම්බන්ධයක් හදන්න. ඇත්ත ජීවිතේ එකක් වෙලා බණ ජීවිතේ තව එකක් වුණොත් බොරුවක නිඳ වෙන්නේ. නිකන් හිතන්න හැමදාම බොරුවක ඉන්න එක කොච්චර අමාරුද නේ? ඒක කරදරයි. අර ඥානිදාරුකව මම ඉස්සර විදියටම පැරණි විදියටම වැඩ කරනවා කොච්චර ලොකු තැනේ ඉතින් මං එහෙම ඉන්නේ ආන්දුරුන්ට හොදක් කරන්න නෙමෙයි මට හොදක් කියන්න. ඒ කියන්නේ මම දැන් ලොකු ආන්දුරු මම ටීවී වල ඉන්න චරිත කියලා ඔළුවේ තියන් වැඩ කරන්න ගත්තොත් ඇඳ වෙනකොට උණ හැදිලා වගේ එතකට. හරි අමාරුයි නේ බොරු කරන්න වෙනානේ. රංගපාපා ඉන්න පුළුවන්ද පැය ගණක්? විනාඩි 10 නම් එහෙම ඉන්න තියදී හීටි තැකේ. ඒ හැමතිස්සෙම ඉන්න නම් මම ස්වභාවිකව ඉන්නවනේ. බණයි ජීවිතේ එක එච්චරයි සරලයි අති සරලයි ඒක තමන් කරන්න තියෙවා කියන්න තුනෙන් තියන් ඉවරයි නේද දැන් මම කියන්න આવොත් මෙතන ඇවිල්ලා මම භාවනාවේ පරතරට දැන් යමින් තියෙන්නේ අන්න බොරු අන්න ඒව තමයි නියම බොරු නේ දැන් ඒව කිව්වොත් එහෙනම් මට ඇවිදින්න වෙන්නේත් භාවනා වගේ වළඳින්න වෙන්නේත් භාවනා වගේ මෙහෙම බණ කියන්නත් බෑ එතකොට ඇයි මම පෙන්වන්නේ බෑ මම භාවනා කියලා ඉතින් මං ඇත්තටම එච්චර වෙලා භාවනා කරන්නේ නැහැ නේ මං උපරිම අර මං ව්‍යායාම වලට ඇවිදින වෙලා විනාඩි 40ක් දවසට ඇවිදින්න ඕනේ මං ඒ ව්‍යායාම වලට දවසේ විනාඩි 40 ඇවිදිද්දි මෛත්‍රී භාවනාව කරමින් ඇවිදින ඔච්චරයි එහෙනම් මං කරන භාවනාව නැහැ මෛත්‍රී භාවනාව කර ඒත් මං මාර්ගඵල ලැබලත් නැහැ මොකක්වත් නැහැ නේ සමාධියක් ලැබලත් නැහැ එහෙනම් හිත හදාගන්න මෛත්‍රී භාවනාව කර ඒක විනාඩි 40ක් ඇවිදිද්දි ඒක ගැන මෙත් සිතින් ඇවිදින එක මගේ කයටයි මටයි ඔක්කොටම සුවයි. එහෙම නැතුව මම බොරු වේවා කියන්න ගියොත් ඒ මගේ ඇතුලේ නැත්තම් ඒක මගේ මූණෙන් ඔය ඇත්තන්ට ටක් ගාලා පේනවද නැත්? පේනවා නේ. දැනෙනවද ඇත්තන්ට මේ බොරු එකක් කියන්නේ කියලා? මේක මෙයාට සම්බන්ධ නැහැ කියලා?